ගොඩක් අය දන්නවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නම්බර් 2 හෙවි ට්‍රාන්ස්පෝර්ට් ස්කොඩ්‍රන් එකට නැවතත් ඕවර්හෝල් කරන ලද ඇන්ටනෝ AN-32 ගුවන් යානා ලැබුණු බව. ඉතින් අපි අද කතා කරන්න හිතුවේ ඒ ගැන. එහෙනම් මුලින්ම අපි මේ ගුවන් යානයේ විස්තර ටිකක් බලලා ඉමු. සෝවියට් දේශයට අයත් වූ යුක්‍රේනයේ ඇන්ටනෝ සමාගම නිපදු වූ මේ යානය 1977 දී මුල්වරට පැරිස් එයාශෝහිදී එළිදැක්වුණු අතර මෙය පැරණි ඇන්ටනෝ 26 යානයේම වැඩි දියුණු කරන ලද මොඩලයක් වුණා. ඒ අනුව 1982 දී මහා පරිමාණ නිෂ්පාදනයට පටන් ගන්නා අතර මේ දක්වාම එය සිදු කරනවා. ඇන්ටනෝ AN-32 යානයේ පියාපත් යානයේ බඳට ඉහළින් පිහිටා ඇති අතර එන්ජිමද එම තටු මත තිබෙන පරිදි නිර්මාණය කර තියෙනවා. මේ නිසාම මෙහි ප්‍රොප්ලර්ස් බිම් මට්ටමට වඩා ගොඩක් ඉහළිනුයි තියෙන්නේ. ඇන්ටනෝ 26 යානයේ මේ ආකාරයෙන්ම පිහිටීමක් තිබුණත් ඇන්ටනෝ AN-32 යානයේදී එය ඊටත් වඩා මීටර් 1.5ක් ඉහළින් ස්ථානගත කර තියෙනවා. මේ නිසාම ඉතා රළු දාවන පතවල ප්‍රොප්ලර්ස් වලට හානි නොවි නැග්ගවීම මෙන්ම බැස්සවීමද සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා බලය ලබා දෙන්නේ හෝස් පවර් 5100ක් වන යුචෙන්කෝ AI-20 කියන ටර්බොප්‍රොප් එන්ජින් දෙකක් විසින්. මෙම එන්ජින් පරණ ඇන්ටනෝ 26 යානයේ තිබූ එන්ජින් මෙන් දෙගුණයක බලයකින් යුතුවීමත් විශේෂත්වයක්. හමුදා මෙන්ම සිවිල් කටයුතු වලටත් භාවිතා කරන මෙම යානය මීටර් 4500කට පමණ උන්නතාංශයකදී නැග්ගවීමටද හැකියාව තියෙනවා. ඒ වගේම සෙල්සියස් අංශක 55ක් පමණ ඉහළ උෂ්ණත්වයකදී පවා ඔපරේට් කිරීමේ හැකියාවක් තියෙනවා. ගුවන් නියමුවන් දෙදෙනෙක්, නැවිගේටර් කෙනෙක් මෙන්ම ෆ්ලයිට් එන්ජිනියර් කෙනෙක් සඳහාත් නියමු කුටියේ ඉඩ වෙන් වී ඇති මේ ගුවන් යානය දිගින් මීටර් 23.78ක් වන අතර ගුවන් යානයේ පියාපත්වල දිග වෙන්නේ මීටර් 29.2ක්. මෙහි උස වෙන්නේ මීටර් 8.75ක්. මේ ඇන්ටනෝ AN-32 ගුවන් යානයේ මගින් 50ක් හෝ පැරිෂුට් බටීන් 42 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් වගේම භාණ්ඩ ලෙස කිලෝග්‍රෑම් 6700ක් ගෙනියන්නත් පුළුවන්. මේ ගුවන් යානයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 530ක් වන අතර ඉන්ධන ලීටර් 3000ක් සමග කිලෝමීටර් 2500ක දුර යන්නත් පුළුවන්. මුල් වතාවට ලංකාවට ගෙන එන මේ ගුවන් යානා යුද සමයේදී සෙබළුන් ප්‍රවාහනයට වීම තුවාල වූ සෙබළුන් ගේන්නත් බොහොම උපකාර වුණු ගුවන් යානයක්. 2009 වසරේදී යුද්ධය අවසන් වීමත් සමග ගුවන් හමුදාවේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කළ මෙම ගුවන් යානා පසුව ග්‍රවුන්ඩ් කළේ ඒවායේ එන්ජින් නැවතත් ඕවර්හෝල් කළ යුතු නිසායි. ඉන් පසුව අවුරුදු 7ක් පමණ ග්‍රවුන්ඩ් කරලා තිබූ මේ යානාවලින් 3ක් ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2020 අගෝස්තු මාසයේ යුක්‍රේනය බලා යවන්නේ එන්ජින් ඕවර්හෝල් මෙන්ම අනෙකුත් අලුත් වැඩියා කටයුතු කිරීම සඳහායි. එම පිටත් වූ යානාවක් හදිසියේ නැවතත් ඉන්දියාවේ නාවික කඳවුරකට ගොඩබස්සන්නේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසයි. මෙහිදී ඉන්දියානු කාර්මිකයන් විසින් දෝෂය නිරාකරණය කර දී ඇති අතර පසු යුක්‍රේනය බලා ගොස් තියෙනවා. යුක්‍රේනයේදී සිදුවන මේ කටයුත්ත අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් මෙන්ම තාක්ෂණික ශිල්පීන් පිරිසක්ද මේ මුළු කාලයේදීම එහි රැඳිමින් එම කටයුතු කර තිබෙනවා. ඒ අනුව සියලු කටයුතු නිම කිරීමෙන් පසුව පහුගියදා, ඒ කියන්නේ 2021 ජුනි 11, නැවත ශ්‍රී ලංකා වෙත මේ ඇන්ටනෝ AN-32 යානා පැමිණියා. ගුවන් පැය 22ක් දවස් 5ක් ගත කර පැමිණි මෙම ගුවන් යානා නාවික සැතපුම් 5078ක දුරක් යුක්‍රේනයේ සිට පැමිණ තිබෙන අතර නැවතුම් වාර 8ක්ද සිදු කර තියෙනවා. නැවතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ මේ ඇන්ටනෝ AN-32 ප්‍රවාහන කටයුතු ගුවන් නියමුවන් පුහුණු කිරීම මෙන්ම මැරිටයිම් පැට්‍රෝලිං සඳහාත් භාවිතා කරන බව තමා සඳහන් වෙන්නේ. තවත් කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමා අපේ ඉතුරු ඇන්ටනෝ AN-32 යානයත් ඕවර්හෝල් කරන්න ඉදිරියේදී යුක්‍රේනයට යවන්න තීරණයක් අරන් තියෙනවා කියන එක. ඉතින් මේ විදිහට අපේ ගුවන් යානා බලෑණිය වැඩි වෙන එක නම් හොඳ දෙයක්. අපි බලාපොරොත්තු වෙමු කෆීර් යානත් මේ ආකාරයෙන්ම ඉක්මනින්ම අපිට හම්බ වෙයි කියලා. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕනේ නම් අපේ මිස් ඩිෆෙන්ස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එකත් ලයික් කරලා ෂෙයා කරන්න.